තේරුණා දෘෂ්ටියක් නෙමෙයි. මම මේක පොඩ්ඩක් කියන. අපි දෘෂ්ටිය සහ සංකල්පය කියන කේ වැරද්ද ගන්නවා. මම මෙහෙම උදාහරණයක් කියනවා. කණ්ණඩිය වගේ තමයි දෘෂ්ටිය. අපි දාගත්ත ඇස් කණ්ණඩිය වගේ තමයි දෘෂ්ටිය. ඒක හරහා පේන එක තමයි සංකල්පය කියලා ගන්නකො. හොඳට බලන්න. ඔයාලට කණ්ණඩිය බලන්න පුළුවන් මොන හරි විදිහකට. මේ මම දාගෙන ඉන්නේ ඇස් කණ්ණඩිය දෙක මට බලන්න පුළුවන්ද? අපිට ලෝකෙ පේන්නෙම මේ කණ්ණඩිය ගාලා තියෙන පාටින්මයි. තේරෙනවද? ඔන්න ඕක තමයි දෘෂ්ටිය. ඕකරා පේන ටික තමයි අපි කල්පනා කරන්නේ. දරන්ද මොකද්ද? කණ්ණඩිය ගාලා තියෙන පාට අපේ ජීවිතේ කවදාවත් අපි දැකලම නැහැ. දැක්කනම් කණ්ණඩියට වඩා හොඳ කණ්ණඩියකින් බලන්න ඕනේ. තේරෙනවද? මගේ කණ්ණඩියේ තියෙන පාට මම බලනවා නම් ඊට වඩා හොඳ කණ්ණඩියකින් බලන්න වෙනවා. ඒ කණ්ණඩිය වගේ තමයි සම්මාදිට්ඨිය. ඒක පහළ නොවන තාක් අපිට මේ කණ්ණඩිය තියෙන පාට අදාළම නැහැ. ඒක හරහා පේන ටික තමයි අදාළ. ඒතර අපි අද දෘෂ්ටිය, දෘෂ්ටිය නැත්නම් දිට්ඨිය කියන එක හිතන් ඉන්නේ මේ පේන සීමාවට. දිට්ඨිය කියන්නේ මේ කණ්ණඩියට. තේරෙනවද? ඒකයි දිට්ඨිය කියන්නේ හිතල වැඩක් නැහැ. දැන් කෙනෙක් කල්පනා කරනවා මේ අම්මා ඉන්නවා. මම දන්නවනේ ඒක. ඕකට කියන්නේ ලෞකික සමාදිට්ඨිය කියලා නෙමෙයි. ඔය කරන්නේ හිතන එක. මං කියන්නේ බලන්න. අර මම ඉස්සෙල්ලා කිව්ව උදාහරණය මම දැන් ගන්නම්. ඉගෙන ගැනීම අධ්‍යාපනය කියන එක ගන්නකො දැන් අධ්‍යාපනයක් හදාරපු කෙනා නිකයිනෝට කියෝ කියනවාද මම ඉගෙනගෙන තින්නේ කියලා නෑ. යා කරන කියන හිතන පතන සියලු වැඩ පිළිවෙලෙන් තේරෙනවා මෙයා උගත් මිනිස්සෙක් කියන එක. මම උදාහරණයක් කරා ඉංග්‍රීසි භාෂාව ගමු. හරිද? ඉංග්‍රීසි භාෂාව නිපුණව චතුරව හසුරවන්න පුළුවන් මිනිස්සෙක් නිකන් ඉන්නකොට කියෝ කියෝ ඉන්නවද? නෑනේ. සුද්දෙක් ආවොත් කතා කරන්න පුළුවන් ඉංග්‍රීසියෙන් නම් නිකන්ම කතා කරනවා. පැහැද? ඕන හොඳ උදාහරණයක් තියෙනවා. අර අපි හිතමු කරාටි හොඳට දන්න මාස්ටර් කෙනෙක් ඉන්නවා. ඕල හිතනවාද නිකන් යනකොට අතපය විසික් කර කර යයි කියලා මනුස්සයා යන්නේ. පැහැද? අවශ්‍ය වෙන්නේ කොතනටද? හරියටම ගහන්න පුළුවන්. ඕකට තියෙනවද අර මම මේ ගිනාවේ දෘෂ්ටිය ඔන්න ඔය වගේ එකක්. දෘෂ්ටිය කියන්නේ කෙලිම පත්‍යං වෙච්ච සිද්ධියක්. අපි පත්‍යං වෙච්ච සිද්ධියක් නෙමෙයි දෘෂ්ටිය කියලා කතා කරන්නේ. අපි කතා කරන්නේ දෘෂ්ටිය කියලා කරන කියන දේවල් වලට. ඒක රඟපෑමක් වෙන්න පුළුවන්. නළුවෙට බැයිද කරාටි මාස්ටර් කෙනෙක් වගේ රඟපාන්න? වගේට පුළුවන්. නළුවෙට බැයිද දොස්තර කෙනෙක් වගේ රඟපාන්න? පුළුවන්. අපිට බැරිද අම්මා ඉන්නවා කියලා රඟපාන්න? පුළුවන් ඈ. අපිට බැරිද තාත්තා ඉන්නවා කියලා රඟපාන්න? අපිට බැරිද පෙරලොවක් පසුලොවක් ඊළඟ ලොවක් තව තියෙනවා කියලා හිතාගෙන ඉන්න රඟපාන්න? පුළුවන්. ඔය රඟපෑම හරියන්නේ නැහැ. පැහැද? ඔක දෘෂ්ටිය නෙමෙයි, ඔක සංකල්පය. දෘෂ්ටිය කියන්නේ කෙලින්ම ඒකට කියන්නේ අර එම්බෙඩඩ් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් කෙලින්ම යෙදිලාමයි තියෙන්නේ නිකන් ඒක ඒකමයි ජීවිතේ වගේ එකක්. අනේ උදාහරණයක් කියනවා. අපි දාන දෙනකොට මම මේක මතක් කරලා දෙන තරම් දන් දෙනකොට අපිට දාණය කියන එක ජීවිතේ නම් හරිද? අපිට දාණය කියන එක ජීවිතේ නම් අපිට දාණය කියන එක අලුත් නැහැනේ. හැබැයි අපිට දාණය කියන එකදී දානයක් දෙනකොට හැමසෙම අපිට අලුත් තේනවද? එහෙනම් අපි අමුතුවෙන් සූදානම් වෙන්න වෙලා තේනවද? අපිට අමුතුවෙන් හික්මෙන්න වෙලා තේනවද? ඒක අපිට අලුත්. ඇයි අපිට අලුත් වෙන්න දෙයක්? අපිට ඒක ජීවිතේ නෝන හින්දා. දාණය කියන එක බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ මොකද්ද? අත හොදන් ඉන්න දන් දෙන්න කියලා. අපි ගන්නේ මොකද්ද? දන් දෙන්න කලින් අත හොද ගන්නවා. අත හොදගෙන නෙමෙයි ඉන්නේ, අත හොද ගන්න වෙලා තියෙන්නේ. ඒ වෙලා තියෙන අපිට හුරු නෑ ඒක. හුස්ම කියන එක ගන්න ඕනේද ගැනනවද? ගැනනවා. අපි ඒකට අමුතේ සූදානම් වෙනවද? සූදානම් වෙන්න ගියොත් එහෙම හුස්ම ගන්න වෙන්නේ නෑ. හරිද? මට කියන්න ඕනේ පිටවදී. දාණය හුස්ම වගේ වෙනවා කියන එකේදී අපිට අමුතු නෑ දාණය. සීලය හුස්ම වගේ වුණා කියද්දී ඒක අමුතු නෑ. තේරෙනවද? ප්‍රඥාව නැත්තම් ශ්‍රද්ධාව, වීරය, සතිය කියන එක හුස්ම වගේ වෙනවා කියද්දී ඒක අමුතු නෑ. එයා කෙලින්ම ඒකේ ප්‍රතිමූර්තිය. මට මෙතන පෙන්න ගන්න ඕනේ පිළිබඳ අර අර සිද්ධිය. දෘෂ්ටිය කියන්නේ කෙලින්ම පත්‍යං වෙච්ච ගතිය. ඒ කියන්නේ හුස්ම වගේ යෝග. දෘෂ්ටිය කියන එක. ඒකයි ඒක අමුතුවෙන් මම ආයනය කරලා, මඤ්ඤණා කරලා, හිතලා, පතලා, කියලා, ලියලා බෑ කියන්නේ. තේරෙනවද? පැහැද මං කියන එක? ඒ වගේ තමයි දෘෂ්ටිය. මං හිතන්නේ ඒක තේරෙන්නේ නැති කියලා. එතකොට මට කියන්න ඕනේ, එතකොට තේරෙනවද අපිට සත්‍ය අවබෝධය තුල නැත්තම් ඇත්ත මොකද්ද කියලා තේරුම් යෑම තුල පොඩි ළමයට වෙන්නේ මොකද්ද? තමන් ඉන්නේ වැසිකිලි වලේ කියලා තේරෙනවා. ස්විමින් පූල් එකේ ඇත්ත කතාවක් තේරෙනවා. තමන් කියන එකේ ඇත්ත කතාවක් තේරෙනවා. මේකෙදී පොඩි ළමයා කිසිම දෙයක් දන්නේ නැතුව මේ හිනාවේ ඉන්නෝනේ. මෙයාට ඉතින් මේක පිහිනුම් තථාකයක් බව. මෙයාට මෙතන මම කියන එක බලන්න, මෙයාට මෙතන මමත්වයේ කියන එක. මෙයාට මෙතන මමත්වයේ කියන එක ලියන්න කිව්වොත් මම මෙයාට පොතක් දෙනවා. මේ මෙහෙම ඉන්නකොට ඔයා පුතේ ලියන්න ඔයාගෙන.
මොනාලියයිද? මම මේ වෙලාවේ නාන ගමන් ඉන්නේ. කොහෙද? පිරුම් තතාගේ. දෙයයි නේමනේ? මොකද එයා දන්නේ ඇත්තමද? ඒතර බලන්න මෙයා ඒ වෙලාවේ මම කියලා හිතන් ඉන්නේ මොකද්ද? මෙයා මේ වෙලාවේ මමත්වයේ කියලා හිතන් ඉන්නේ මොකද්ද? පිරුම් තතාගේ නාන කෙනා කියලා. ඒතර තියනවාද? එතන මෙයා මමත්වයේ කියලා නිර්වචනය කරලා තියෙන්නේ මොකද්ද? පීනන කෙනෙක් කියන මට්ටමට. පැහැදිලිද? හරිද? හොඳට බලන්න මම දැන් කියන එක. වැඩිහිටි කෙනාගේ අර නුවණ, වැඩිහිටි කෙනාගේ අර තියෙන පෘතුල ඥාණය මේ පොඩි ළමයාට කා වැදුනහම. හරිද? මේ දැනුම පෘතුල අර 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 නුවණ නැත්තම් ඒ දැනුම මේ ළමයාට කා වැදුනහම මෙයාට පෙරපසුනෝගේ තේරෙන්නේ මොකද්ද? මම කලින් පීන පීන හිටියා දැන් තමයි අසුචි වලට වැටෙන්නේ කියලා. නෑ මම කියන්නේ අසුචි වල කියන එක. එනේ මම මෙච්චකල් නටලා තියෙන අසුචියේ කියන එක. මම නටන්නේත් අසුචියේ කියන එක. ඉන්නේත් අසුචියේ කියන එක. ඒකත් වෙනවා එතන මමත්වයේ කියන එක සම්පූර්ණයෙන්ම රීඩිෆයින් වෙනවා. ඒ කියන්නේ නැවත ප්‍රතිආර්ථ නිරූපණයක් වෙනවා. ඒතරර තිබ්බ මමත්වේ නැතිනව නෙමෙයි. අර හිතන් හිටපු එක වැරදි කියලාත් අහු වෙනවා. දැන් ඉන්න එක වැරදි කියලාත් අහු වෙනවා. මෙතන අපිට වෙන්නේ නැති ප්‍රශ්නේ තමයි අපි මොන හරි අහගත්තම අපි හිතන් හිටපු එක වැරදි කියලා අහු වෙනවා. අපි දැන් ඉන්න එක හරි කියලා අහු වෙනවා. මෙතන මොකද ඉන්නේ දෙකම වැරදි කියලා අහු වෙනවා. හිතන් හිටපු එක සම්පූර්ණ වැරදි කියලා අහු වෙනවා. කොහොමද මෝඩයි කියන එක. දැන් ඉන්න එක මෝඩකමෙත් මෝඩකම කියලා අහු වෙනවා. පැහැදද? ඒතර පරිපූර්ණ නිත්‍ය සංඥාව හරියට අහු වෙනවා. මම ඒක අර නිත්‍ය සංඥාවට ගේන්න මූලික අර කාලය කියන පරිමාව වෙනස් කරන් ආවේ. පැහැදද? මොකද අපි නිත්‍යයි කියපු ගමන් හිතන්නේ මොකද? ආහාරයට මේ කියන්නේ මේ එක දිගට මෙයා මෙහෙම හිටියාගෙන ඉන්නේ. ඒක නෙමෙයි කියලා මම පෙන්වුවේ ඒ හින්දා. පැහැදද? නිත්‍යයි සුඛයි ආත්මයයි කියලා මේ කතා කරන්නේ නිච්ච සුඛ අත්ත සුභ කියන ඒ විපල්ලාස කියලා කතා කරන්නේ ඔය කියන වගේ කාලය රාමුවක් දාගෙන නැත්නම් ජීවිතය කියන එක රාමුවක් දාගෙන රූපයක් රාමුව කරගෙන එහෙම නෙමෙයි. කාලය, දීපය, දේශය ඔය අපි කතා කරන සමස්තයම නිත්‍ය බවින් තියෙන්නේ. ලෝකයාට වෙලා තියෙන හදිය තමයි, හූනියම තමයි ඔය නිත්‍ය සංඥාව ඇතුලේ අනිත්‍ය සංඥා හම්බ වෙනවා. නිත්‍ය භාවය ඇතුලේ අනිත්‍ය හම්බ වෙනවා. නිත්‍ය භාවය ඇතුලේ දුක හම්බ වෙනවා. නිත්‍ය භාවය ඇතුලේ අනාත්ම භව හම්බ වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට සතුටෙන් ඉන්න තැනක් හම්බ වෙනවා. හරි මෙහෙම තමයි දුක දකින්න කියලා. හැබැයි මේ සිද්ධියේදී මේ ළමයාගේ ජීවිතේම වෙලා තිබි ඉපදිච්ච දවස් නම් මේක තථාගිය කියලා නහන එක නම් මෙයාගේ ජීවිතේම වෙලා තිබි හරිද? යම් වෙලාවක වැඩිහිටියා කියන ඒ චින්තනය මෙයාගේ හදවතට මල්පල ගැන්වෙන විදිහට ඒක පත්‍යං වුණාම එයා ජීවිතය කියලා කතා කරලා තියෙන්නෙම අසූචියක් කියන එක අහු වෙනවා. දැන් ඉන්නේ අසූචිය කියලා අහු වෙනවා. බැස්සේ නැත්තම් අසූචියෙම ඉන්න වෙනවා කියනත් අහු වෙනවා. එතකොට මෙයා මේ පොඩි ළමයා තමන්ට අර අදහස ආපු වෙලේ ඉඳන් උත්සාහ කරන්නේ මේක ඇතුළට යන්න නෙමෙයි. පුළුවන් තරම් හරිබරි ගහලා ඉක්මනට නැගිටින්න. තේනවද? නැගිටිනකොට එළියටම ආවොත් මේ ළමයා ඔගොල්ලෝ හිතනවද එක අසූචි කඳුලක් තියලා නැගිටේ කියලා? කොහේ හරි නිකන් අසූචි ගඳවත් තියලා නැගිටියද මෙයා? කොමන්ඩ් එකෙන් එළියට එනකොට මේ ළමයා අසූචි වල ගඳවත් තියාගෙන එළියටයි කියලා හිතනවද? අසූචිය කියන එකේ අවුල දන්නවද? නෑ සම්පූර්ණයෙන් සුද්ධ වෙලා ඉන්නේ. අන්න එතනට කියන්න පුළුවන් නිවුණා කියලා. තේනවද? බලද? හරි. මේ තව කොටසක් තියෙනවා. දැන් මම මතක් කරපු කාරණාවේ මෙතන තේරුණා නම් මෙන්න මේ සිද්ධිය තේරුණා නම් ඔයාලට තේරෙනවද අපි එතකොට ලෝකයේ ඇතුලේ මොන සෙල්ලම දැම්මත් ලෝකයටමයි අහුවෙන්නේ මේ සිද්ධිය අහුණා නම්. හරිද? ලෝකයටමයි අහුවෙලා ඉන්න බව තේරෙන්නේ ලෝකය පරිපූර්ණයෙන් දැක්කනම්. ඒකම කියේ සම්මාදිට්ඨි කියන්නේ මොකද්ද? සියලු මිච්ඡාදිට්ඨි දැක්කා කියන එක. හරිද? හරි. දැන් මේ නුවණස ගත්තාම නුවණ කියන තැන ගත්තාම උද්‍යව්‍ය ඥානීය කියලා කොටසක් තියෙනවා. දැන් මම මේ ටෙක්නිකල් වචන කිව්වට ඒක එච්චර තේරුම් ගන්න يعني දඟලන්න දෙයක් නැහැ. මේක අදහස් ගත්තා නම් හරි. දැන් මෙතන බුදුහාමුදුරු මතක් කරන ලස්සන කචානගත සූත්‍රය උදය දකින්නවනම් උදාව දකින්නවනම් නැත කියන අන්තයට අහුවෙන්නේ නැහැ. හරිද? දය දන්නවනම් ඇත කියන අන්තයට අහුවෙන්නේ නැහැ. හරිද? උදයව්‍ය දකින්නවනම් ලෝකයට අහුවෙන්නේ නැහැ. හරිද? දැන් මෙහෙම ගමු. ඔය අර්ථය තමයි මම සැකෙමින් කිව්වේ. දැන් මේකේ අර්ථය පොඩ්ඩක් ගත්තොත් සාමාන්‍ය ලෝකයාට ඇත නැත කියලා අහුවෙනවා තමයි. සාමාන්‍යයෙන් ඉපදුන පොඩි කාටත් තියෙනව නැහැ කියන එක අහුවෙනවා තමයි. හැබැයි ඒ තියෙනව නැහැ කියලා අහුවෙන්නේ මොන වගේ තැනද? ස්විමින් පූලේ වගේ තැන. හරිද? ඇත්තටම තියෙනව නැහැ කියලා අහුවෙන්නේ අසූචියමයි කියන සිද්ධිය තේරුනොත්. තේරුනොත් අසූචිය කියන්නේ මොකක්ද අන්තිමට ගත්තාම? ලෝකේනේ. උපමා එලට આવොත් ලෝකේ කියන්නේ මොකද? ඇත නැත කියන එක. පැහැද? ඒතර තේරෙනවද ඇත්ත නැත හරියටම අහුණා කියන උදව් ඥානිය. තේරෙනවද? නැත්තම් උදාවීම බලලා නැතන්තෙන් ගැලවෙන්නවත් බෑවීම බලලා නැතන්තෙන් ගැලවෙන්නවත් කියන එක නෙමෙයි. එහෙම නිකන් රළු වට්ටමින් හිතන්න එපා.
උද්‍යාව කියන්නේ නුවණක්. ඒ නුවණ දකින්නට සමස්ත වපසරිය පේන්නේ. තේරෙනවද? කාත් එක්කද වපසරිය පේන්නේ? මට වපසරිය පේනවද? මාවත් එක්ක වපසරිය පේනවද? මගේ ඔළුව උඩින් ඉරපෑවුවොත් මට සාමාන්‍ය ප්‍රායෝගිකව මේක බෑ. මම මේ උදාහරණයක් කියන්නේ. ඉරෙලිය පෑවුවොත් වටපිටාව හාත්පස පේනවා. තමන්ට තමන්වත් පේනවා. තේරෙනවද? උදාහරණ අරගෙන ගන්න. අතෝ දැන් තමන්ට තමන් බලනවා කියලා කරන්න බෑ. මොකද මම බැලුවොත් බලන්න වෙන්නේ මගේ කම. මම බලන්න ගියොත් මාව පේන්නේ මගේ කම. මම බලනවා මම එහෙම ගැලවෙන්නේවත් නැහෙනේ. තේරෙනවද? මමත්වයේ අහු වුණා කියන්නේ ඒ වගේ තැනකට. තේරෙනවද? උදාහරණ තමයි කියන්න වෙන්නේ. එනේ අපි කරන්නේ ටෝච් එලිය ගහලා ඒ තැන් බලනවා වගේ එක. ටෝච් එලිය ගැහුවම දෙයක් පේනවනේ. ඒකේ අනිත්ය බලනවා අපි. තේරෙනවද? ඇස් දෙක හරියම් පේනවා දෙයක් ඈ. ඒ දෙය අනිත්ය බලනවා අපි. ඕක තමයි අපි අනිත්ය කියලා හිතන්නේ. හැබැයි ඉර එලිය පාලා තිනවනා. දේ අල්ල අනිත්ය බලන්න ඕනද? පේන්නෙම දේද? ඒතර අනිත්ය බලන්න දෙයක් අල්ලන්න ඕනේ නැහැ. අනිත්ය බවින්ම අහු වෙන්න ඕනේ. පහල අනිත්ය බවින් අහු වෙනවා කියද්දි දේක අනිත්ය බැලුවා කියන එක නෙමෙයි. ඒක තේරුම් ගන්න. එනේ අර ළමයා අර කොමඩ් එකේ ඉන්න ළමයා අම්මා කියන ඕක මේ අසූචි වලා කියලා කියන පොඩි එකා හිතනවා මම ඉන්නේ අසූචියේ මම ඉන්නේ අසූචියේ තේරුවත් ඉන්න කියලා හිතනවා නෑ පහල මං කියන්නේ එනේ මඤ්ඤණාව සහ නෝනස කියන්නේ දෙකක් පහල අර අර වගේ තමයි දෘෂ්ටිය සහ සංකල්පය කියන්නේ දෙකක් නේ පහල කණ්ණඩියෙන් පේන ටික සහ කණ්ණඩිය කියන්නේ දෙකක් කණ්ණඩිය හරියට දැක්කොත් අර පේන සිද්ධියම තරද අල්ලත හැකි පේනේ වැරද්ද අල්ලගත්තොත් කණ්ණඩිය හරි කියලා හුනෝ නිකන් අපිට වෙන්නේ ඒකටද